ඕනෑම ජාලයකට unlimited free calls. රුපියල් 749ක් reload කරන්න. Munchy Super Cream Cracker. Super කියන්නේ නිකන් නෙවෙයි. ආයුබෝවන් න්ස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගින් මම රන්දික සපු ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘති ශීර්ෂ පාට. ගාලු මෝතර අරගල භූමියේ කූඩාරම් කඩා ඉවත් කෙරේ. ජීවන්ත පිරිස් පියතුමාට ඇප දානිෂ් අලි යලි රිමාන්ඩ්. පාකිස්තාන යුදනවක් කොළඹට. දොල්නාත්මක චීන නැවත් ශ්‍රී ලංකාව දෙසට චීන නැවගෙන ශ්‍රී ලංකාවට බලපෑම් කළේ නැහැ. එල්ලවන චෝදනාවලට ඉන්දිය විදේශ අමාත්‍යංශයෙන් ප්‍රතිචාර හදිසි නීතියට එරෙහිව ගොනු කළ පෙත්සම් තුනක් විභාග කරන්න අවසර. හදිසි නීතිය දැම්මේ ආර්ථිකය ගොඩ ගන්නද? ජනතාව බය කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ කතානායකතුමා. ගාලුමෝදර අරගල භූමියේ සියලු කූඩාරම් ඇතුළු ඉදිකිරීම් ඉවත් කිරීමට අද පොලිසිය කටයුතු කළා. අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේ අරගල භූමියේ සිට පිරිසට ඉවත් වීමට කෙටි කාලයක් ලබා දීමෙන් අනතුරුවයි. අද දහවල් පොලිසිය පැමිණ අදාළ ඉදිකිරීම්ද සමග ඉවත්වන ලෙස නිවේදනය කළා. පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අරගල භූමියේ ඉදිකර තිබූ කූඩාරම් විරෝධතා පුවරු අනුරු ඇතුළු සියල්ල ඉවත් කෙරුණේ මෙලෙසින්. නීතියට කටයුතු කරනවා නම් හැම දෙයක්ම නීතියානුකූල වෙන්න ඕනේ. හැසිරීමත් නීතියානුකූල වෙන්න ඕනේ. අපි පොලිසියෙන් හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ නීතියට අනුව ගරුත්වයෙන් තියලා කටයුතු කරයි කියලා. මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමටයි පොලිසිය ඉන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට කඩාකප්පල් කරන්න බනින්න එළවන්න නෙමෙයි. දැනට මාස 4ක කාලයක් මේ ස්ථානයේ මේ උද්ඝෝෂණ ස්ථානයේ මිනිස්සු රැඳිලා හිටියා. සහ උද්ඝෝෂණ කරා. එතකොට මහජන පීඩාවක් සිද්ධ වුණාද? එහෙම නැත්නම් මහජන පීඩාවක් උනාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් මෙතන හිටියේ ඉතාම සුළු පිරිසක්. මොකද මේ රටේ භූමිය මේ රටේ දේශපාලකයන්ට අයිති නෑ. කාවද මේ කාවද මර්ධනය කරන්න ඉන්නේ? ඉතාම කනගාටුදායකයි. මේ රටේ තත්ත්වය මේක නම්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේක නම්, මේ රටේ තියෙන මේ පරිසරය මේක නම්, මේ රටේ මිනිසුන්ට මොකක්ද තියෙන සුරක්ෂිතතාවය කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ අතර අද පස්වරුවේ ගෝල් ෆේස් අරගල භූමියේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තිදෙනෙකු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරයෙන් ඉවත්වල ලෙසට බල කරමින් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු නිර්පාක්ෂික පොදු ජනතාව ගාලුමෝදර අසල ගෝඨා ගෝගම නමින් අරගල භූමිය ආරම්භ කළේ ඉකුත් අප්‍රේල් 9 වෙනිදායි. ඒ අනුව ගාලුමෝදර අරගල භූමිය අද ඉවත් කෙරුණේ දින 126කට පසුවයි.
මේ අතර අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණවල නිරත වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා අපමත මුදා හැරුණා. ඒ ජීවන්ත පීරිස් පියතුමා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ මහතා හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුයි. මෙහිදී පියතුමා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මධ්‍යම කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. තවද ජීවන්ත පීරිස් පියතුමාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා හෙට උදෑසන කොළඹ මධ්‍යම කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ගොස් ප්‍රකාශයක් ලබා දීමටද නියෝග කළා. දේපල වලට හානි කිරීමක්, කඩාකප්පල්කාරී හැසිරීමක්, පොදු දේපල වලට අලාභානි කිරීමක්, එහෙම නැත්නම් ප්‍රචණ්ඩ හැසිරීමක් සම්බන්ධයෙන් ජීවන්ත පිරිස් පියතුමාට එකම චෝදනාවකටවත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්න පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ. වරදක් නැතුව නායකයන්ට දැන් වරදක් පටවන්න යනවා. අද දවසේ සිද්ධ වෙච්ච දේ තමයි නායකයන්ව ඩැහැගැනීමේ කුමන්ත්‍රණයක් තියෙන බව පොලිස් ප්‍රකාශ වලින් එළිදරව් වුණා. නායකයන්ටත් සමාජිකයන්ටත් අපි කියනවා බය වෙන්න එපා. ඔබ අපි හැරෙන්නේ නැහැ. අරගලයේ අලුත් මානයන්ගෙන් ඉදිරියට ගමන් කරනවා. ඒ අහිංසාවාදී සාමකාමී අරගලය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. පීඩිතයන්ගේ අරගලයක්. අපි හැමලම හිටගන්නේ පීඩිතයාගේ පැත්තේ. ඒ නිසා මේ අරගල ඉවර වෙන්නේ නැහැ. සාමකාමීව ඉදිරියට ගමන් කරනවා. මේ අතර ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුල් වී එහි දේපලවලට හානි කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානේෂ් අලි ඇතුළු සැකරුවන් 4 දෙනෙකු ලබන 26 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කොටුව පොලිසිය අධිකරණයේ නිලා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරිනගමගේ මහතා සැකකරුවන් ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා. හදිසි නීති රෙගුලාසිය පැනවීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන්නයි ඉල්ලා ගොනු කර ඇති. මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නා. පෙත්සම් ගොනු කර තිබුණේ නීතිඥ නාමිනී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ ඇතුළු පාර්ශවකරුවන් 3 දෙනෙක්. හදිසි නීති රෙගුලාසිය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මේ අවස්ථාවේදී නිකුත් නොකරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියා. අදාළ හදිසි නීති රෙගුලාසි වල අඩංගු කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බලා සංශෝධනය කළ යුතු රෙගුලාසි සම්බන්ධයෙන් සති දෙකකදී අධිකරණයට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට අද නියම කෙරුණා. පෙත්සම් විභාගයේ ඔක්තෝබර් මාස 28 වනදා ආරම්භ කිරීමට නියමිතයි. තමා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කේලි ෆ්‍රීසන් අභ්‍යාචනාධිකරණයට රීඩ් පෙත්සමක් ඉදිරිපත් කළා. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයායි. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කාරිය කියා සිටියේ තමා ගාලුමෝදර පැවති ගෝඨාගෝගම අරගලයට ක්‍රියාකාරීව සහභාගී වූ බවයි. පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සිය වීසා බලපත්‍රය අත්නෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා. කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධී යයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම් කාර්ය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන් මහත්මිය හමු වුණා. මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු වූ බවයි. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව බව මේදී තානාපතිවරිය පවසා තිබෙනවා. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැනද තානාපතිවරිය අවධාරණය කළ බව සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවට ඇමරිකාවේ සහාය ලබා දෙන බවද මේදී තානාපතිවරිය පැවසූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දේශපාලන වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී ඇති අතර අගෝස්තු 9 වන දින රට තුළ කිසිදු ව්‍යසනකාරී ක්‍රියාවක් සිදු නොවීම සම්බන්ධයෙන් තානාපතිවරිය සතුට පළ කර තිබෙනවා. ඉන්දියාවත් එක්ක අලුතින් හදන්න යන හැඳුනුම්පත මොකක්ද? මේ කතාව තව පොඩ්ඩකින්.
இந்தியானு ஆண்டுவ சீன நௌகாவ பிலிபாந்தவ ஸ்ரீலங்காவட்ட பலப்பயம் கலேதை இந்தியானு விதேச அமாத்தியாஷே மாத்திய பிரகாஷக அரிந்திரம் பாக்ஜி மகதாகின் மாத்வேதீன் பிரஷ்னகலா. I've seen general comments about it. Megana kihipa dinekma karunu dakwala thiyena mama dakka. Own pavasa sitiye Indiyawa Sri Lankawata balapayam sidu kara athi bawai. Indiyanu videsha amaathyanshe e siyalu prakasha pratikshepa karanawa. Sri Lankawa yanu swairi rajya. Onge thirana siyalla swadhinai. Sri Lankawa ha Indiyawa athara sambandha gana katha karanawa nam Indiyanu videsha ප්‍රතිපත්තිය තුල ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානය ලබා දීම සැවම දන්නා කරුණා. මේ වසර තුල පමණක් ඉන්දියාව ශ්‍රී ලංකාවට මෙම ආර්ථික අර්බුදයෙන් එතර වීමට ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක් ලබා දී තිබෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික සහ ආර්ථික වර්ධනයට දිය හැකි උපරිම දායකත්වය ලබා දී තිබෙනවා. ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් යම් යම් මත පැන නැගුණා. ඕනෑම රටකට තම ස්වෛරීභාවය තහවුරු කර ගැනීමට අයිතියක් තිබෙනවා. දැන් පවතින තත්ත්වය ගැන කරුණු දක්වනවා නම් අපගේ දේශ සීමාව වටා සිදුවන ක්‍රියාකාරකම් ගැන අප සැලකිලිමත්. ඉන්දියාව සහ චීනය ගැන කතා කරනවා නම් අප සැම විටම සම වශයෙන් මෙම කලාපය තුළ සිදුවන ක්‍රියාකාරකම් ගැන සැලකිලිමත්. Mutual sensitivity and mutual interests as the basis of development of ties. ආන්දෝලනාත්මක යුවන් වෑන් 5 අධිතාක්ෂණික නෞකාව මේ වන විටත් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් පවතිනවා. ඊයේ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් තිබූ යුවන් වෑන් 5 අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව මේ වන විට ආපසු හරවා ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකි. නමුත් නැව මුහුණලා තියෙන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ බෙංගාල බොක්ක ප්‍රදේශයටයි. නැව අද පස්සරුව වන විට සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදේ හම්බ වරායේ සිට නාවික සැතපුම් 589ක් දුරින් වූ ගිනිකොණ දිසාවෙන් යාත්‍රා කරමින් තිබුණා. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට මුහුණලා පැමිණි යුවන් වෑන් 5 පෙරේදා රාත්‍රියේ සිට සිය ගමන් මගේ වෙනසක් සිදු කළ අතර පසුව ඉතා අඩු වේගයකින් 90 ඊස්ට් රිච් කඳු පන්තිය මතුපිටින් ඉහළ පහළ යන ආකාරය දක්නට ලැබුණා. යුවන් වෑන් 5 නෞකාව ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටා ඇති 90 ඊස්ට් රිච් ලෙස හඳුන්වන මුහුදු පත්ලියේ ඇති කඳු පන්තිය මතුපිටින් යාත්‍රා කරන ආකාරය AIS දත්ත නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි. අද පස්සරුව වන විට ඔවුන් යාත්‍රා කරමින් සිටින්නේ හම්බන්තොටට ගිනිකොණ දෙසින් පැයට නාවික සැතපුම් 6ක අවම වේගයක් තබා ගනිමින්. චීනය පසුගිය වසර දෙක තුළ ෂියන් යන් හොන් නැමැති චන්ද්‍රිකා ලුහුබැඳීම් සිදු කරන නෞකා පන්තිය යොදා ගනිමින් මෙම ප්‍රදේශයේ ගවේෂණය කළා. විදේශ කරතු අමාත්‍යාංශයේ චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස දැනුම් දුන්නද වරායට පැමිණීමට ඉඩ ලබා දෙනවාද නැද්ද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේ වෙතත් හාබ මාස්ටර්වරයා ඊයේ ප්‍රකාශ කළේ යුවන් වෑන් 5 අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ වරායට නොපැමිණෙන බවයි. තම අවසරයකින් තොරව කිසිදු නෞකාවක් හම්බන්තොට වරායට ඇතුළු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. පාකිස්තාන නාවික හමුදාවේ නෞකා බලෑනියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමුර් යුද නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා. නෞකාව ලබන 15 වෙනිදා පාකිස්තානයට යාත්‍රා කිරීමට නියමිතයි. ටයිමුර් යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණේ අද උදෑසනයි. නාවික හමුදා සම්ප්‍රදානුකූලව මෙරට නාවික හමුදාව ටයිමුර් නෞකාව පිළිගත්තා. ටයිමුර් යුද නෞකාව දිගින් මීටර 134ක් වන අතර 169ක නැවමුලුවකින් සමන්විතයි. එහි අනදිර නිලධාරී ලෙස කපිතාන් එම් යසීර් තාහිර් කටයුතු කරනවා. ටයිමුර් නෞකාව ලබන 15 වෙනිදා දක්වා මෙරට තුළ රැඳී සිටින අතර එම කාල සීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කළ විවිධ වැඩසටහන්වලට සහභාගී වීමට නියමිතයි. නාවික හමුදාව නිවේදනය කළේ නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග බටහිර මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමටද නියමිත බවයි. පාකිස්තානයේ කරච්චි බලා යන ගමනේදී ටයිමුර් නෞකාව මැලේසියාවේ සහ කාම්බෝජයේදීද ඒකාබද්ධ අභ්‍යාසවලට සහභාගී වූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ටයිමුර් යුද නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානය යොමු කර තිබුණා. බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එය කොළඹට පැමිණියේ ඉන් අනතුරුවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාස 13 වනදා පාකිස්තානයට අයත් මෙවැනිම යුද නෞකාවක් වන
තුග්‍රිල් නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. එම නෞකාව සහ මෙරට නාවික හමුදාවට අයත් සිඳුරල නෞකාව අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2021 වසරේ දෙසැම්බර් 16 වනදා මෙරට බටහිර නාවික විධානයට අයත් මුහුදු කලාපේ පැවැත්වුවා. මේ අතර ඉන්දිය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත DO 228 ඩෝනිය නිරීක්ෂණ යානා තුනක් සැපීමට අදාළව පළමු යානාව ලබන සඳුදා එනම් ඉන්දිය නිදහස් දිනට සමගාමීව මෙරටට ලබා දීමට නියමිත බව වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ ඊට අදාළ පෙරහුරු අද පැවැත්වුණු බවයි. මේ අතර ශ්‍රී ලාංකිකින්ගේ ජීව මිතික දත්ත ඇතුළත් කළ ඩිජිටල් හැඳුනුම්පත් රාමුව සැකසීමේ වැඩසටහනද මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජාතික හැඳුම්පත් ලබා ගැනීම සඳහා දැන් භාවිත කරන්නේ ජීව දත්ත පමණයි. ජීව දත්ත සියලු දෙනා මේ නැවත ලියාපදිංචි කිරීමට ලක් කළ යුතුයි. මේ අතර ඉන්දියාව ද්විපාර්ෂික වෙළඳාමේදී ඉන්දිය රුපියල් වලින් ගනුදෙනු කිරීමට පියවර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව හා රුසියාව සමග ඉදිරි මාස දෙක තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8ත් 9ත් අතර වටිනාකම නිතු ගනුදෙනු සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඉන්දියානු සංචිත බැංකුව පසුගිය මාසයේ එරට ආනනකරුවන්ට සහ අපනානකරුවන්ට ඉන්දිය රුපියල් වලින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු කිරීමට අවසර ලබා දුන්නා. ජාත්‍යන්තර ගනුදෙනුවලදී භාවිත කරන මුදල් ඒකකය වන ඩොලර් වෙනුවට රුසියාව සහ දකුණු ආසියානු අසල්වැසියන් සමග ඉන්දියානු රුපියල් භාවිතයෙන් ගනුදෙනු කිරීමට පියවර ගැනීම තුළ තමන්ට විශාල වාසියක් අත්වනු ඇති බව එරට වෙළඳ ලේකම් BVR සුබ්‍රමණිය මහතා ප්‍රකාශ කළා. යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවට සම්බාධක පැනවුවද ඉන්දියාව දිගින් දිගටම ඔවුන්ගෙන් පොරතෙල් මිලදී ගැනීම සිදු කළා. මේ වර්ෂයේ පෙබරවාරි සිට ජූලි දක්වා කාලය තුළ පෙරට වඩා පසුගුණයකින් ඉන්දියාව රුසියාවෙන් ඛනිජ තෙල් ලබාගෙන ඇති බව සඳහන්. මේ අතර ශ්‍රී ලංකාවද පසුගිය මාස ගණනාවක් තුළ විදේශ විනිමය අර්බුදය හමුවේ ඛනිජ තෙල්, අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ඇතුළු ආනයන රැසක් ණය ආධාර වැඩසටහන යටතේ ලබාගෙන මිනිසිරින්නේ ඉන්දියාවෙන්. ඖෂධ හිඟයින් අනුරාධපුර රෝහලේ රෝගී ජීවිත අනතුරේ. මේ කතාව තව පොඩ්ඩකින්. ප්‍රධාන අනුග්‍රහය. ඔබේ සියලුම බැංකු කටයුතු දැන් ෆ්ලෑෂ් සමගින් one step ahead. To studying and settle in Canada, join IV Campus Canada Pathway Program. මාස 8ක ස්ථාවර තැන්පතු සඳහා සිට 23ක ඉහළම පොලියක් LBS ඇසුරු. කොන්ද කැක්කුමට මම සිද්ධාලය ස්ප්‍රේ කළා. ගාලා වේදනාවට සහනය. දම්රෝ වොෂින් මැෂින් ශීතකරණ සහ සෙල්ම විදුලි උපකරණ තුග අවසන් කිරීමේ විශේෂ මිලට. News First ප්‍රධාන අනුග්‍රහය. Visit the UCL Transnational Education Fair on the 20th and 21st of August at UCL. Kilo 13 ne lokoma size eke Abans fully auto top loader washing machine. කැමති කෑම ඉක්මනින් රසවත්ව පිසගන්න දැන් ගෑස් ඕනෙම නෑ. ඉලෙක්ට්‍රික් මිස්ට්‍රාල් ඇසල් සහ අබාස් ඉලෙක්ට්‍රික් අවර් ලීටර 23 සිට 80 දක්වා එකිනෙකට වෙනස් ධාරිතා රසකි. අබාස් ලදින් පමණයි. රුපියල් 135000ක අති දෙවැන්ත අත්තිකාරම් මුදල LB රන් අයෝක සේවාවෙන් ගොරකා දත්තා විදුරු මස සවිමත් කරයි. කුරුඳුහා කරාබනටි අහිතකර බැක්ටීරියා විනාශ කරයි. ආයුර්වේද ඖෂධ 9ක ගුණ ඇති සුපිරිවිකි ටූත් පේස්ට් වලින් දත් මැද්දොත් දත් හැමදාම යන් ලුකින්. පියුඩෙල් සුපිරිම වාසියක් රුපියල් 100ක ඉතිරියක්. දම්රෝ වොෂින් මැෂින් ශීතකරණ රූපවාහිනී සහ සියලුම විදුලි උපකරණ තොග අවසන් කිරීම සඳහා මිල ගණන් විශාල ලෙස අඩු කළා. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් valuable එකට යමු. gold loan එකක් ගමු. රත්තරන් loan එක valuable finance එකෙන් නම් පවුමකට රුපියල් 160,000ක්ම. ඔබේ මිනිකැටේට විශ්වාසය සාධාරණත්වයේ ඉහළම මිල ගයන් ගුරුගේ ගුරුගේ මැණික් කහවත්ත. Abans Quarter Rush. සියට 60%ක්ම ඔබට ඉන්න discount quota එක අදම වෙන් කරගන්න. ඉක්මන් කරන්න. අගෝස්තු 30ක දක්වා Abans ප්‍රදර්ශනාගාර සහ buy Abans වෙතින්. යුද්ධකම එක් කරගෙන එක දවසකට ඉන්න පණින
මහජන බැංකුවේ yes digital ඉතුරුම් කිනුව challenge එකට yes ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් සායනිකව තහවුරු කර ඇති නව ප්‍රයාස සබන් පැටියාගේ සම සොයන් තියනවා නව ප්‍රයාස විශේෂඥ විශ්වාසය සමගින් අබාන්ස් එන්න ටැගි වවුචර් හිමි කරගන්න අබාන්ස් වෙතින් රූපවිදුලි උපකරණ ගන්න ඔබට ගෑස් කුකරයක් සඳහා වටිනා වට්ටම් වවුචරයක් නොමිලි ඉක්මන් කරන්න ළඟමැති අබාන්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න රට අර්බුදයෙන් ගොඩගන්න අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මොකක්ද? අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් පළ වුණා. මම අවංකව හදවතින් ඉල්ලන්නේ ගරු ජනාධිපතිවරයාගේ කතාව ඒ කතාවේ අඩංගු වුණා මොකද කරන්න ඕන කියලා. නමුත් වැඩපිළිවෙලක් නැහැ. මෙන්න වැඩපිළිවෙල. මේ තියෙන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල පිළිගන්න පුළුවන් නම් අපිට සර්වපාක්ෂික රජයක් හදන්න පුළුවන්, ආණ්ඩුවක් හදන්න පුළුවන්, පාලනයක් හදන්න පුළුවන්. ආණ්ඩුවට නැති වැඩපිළිවෙල අද විපක්ෂයෙන් ඉදිරිපත් කරනවා මේ රජයට. මේකට විරුද්ධ නම් අපිට කියන්න. විපක්ෂය ඉදිරිපත් කරනවා වැඩපිළිවෙල කරු කතා නායකතුමනි. විපක්ෂය ඉදිරිපත් කරනවා අද වැඩපිළිවෙල. පත්තරවල තියෙනවා පොර කනවලු ඇමතිකම් ගන්න. විශාල පෙරළියක් තියනවලු. ඇමතිකම් 30ක්ද 40ක්ද රාජ්‍ය ඇමතිත් එක හදනවලු. එහෙම හදන්න පුළුවන්ද කරු කතානායකතුමනි මේ අවස්ථාවේ මම ආණ්ඩුවට ගිහිල්ලා රට ගොඩ දාන්න පුළුවන් කියලා සමහරු කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ සුපර්මෑන්ලා මේ ලෝකේ මේ රටේ නැහැ 2015 19 කාලෙදි අපිට මේක කරන්න බැරි වුණා ඇයි බැරි වුණේ අද ආණ්ඩුවේ ඉන්න කට්ටිය මේක කරන්න දුන්නේ නැහැ මේ රට ලෝකෙට එකතු කරන්න දුන්නේ නැහැ ඊට පස්සේ ලින්දේ ඉන්න ගෙම්බෝ ආගේ අපි හිටිය අන්තිමට බංකොලොත් වුණා මට ජනාධිපතිතුමා කිව්වා එන්න එකතු වෙන්න කියලා මට ඇමතිවරු කිව්වා ඊයක් කිව්වා හැබැයි මම ඉන්නේ එතන නෙමෙයි වෙලාවකට ගරු කතානායකතුමනි මට හිතෙනවා වෙලාවකට ගෙදර ගියා නම් ඉවරයි කියලා කරන්න බැරි හැබැයි මම ඒක කරන්නේ නැහැ හරි එතකොට අපිට කැබිනට් ඇමතිකම් නෙමෙයි හැබැයි මේ රටේ ප්‍රශ්නෙට දායක වෙන්න එළියට ගන්න මේ විසඳුම හොයන දායක වෙන්න අවස්ථාවක් ලබා දෙන්න අපි සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය පළ කරන්න කටයුතු කරන්න ගරු කතානායකතුමනි දැන් කවුරුත් කෑ ගහනවා 69 ලක්ෂයේ ජනවර්ම නැහැ කියලා ඔව් ඒක පිළිගන්නවා ඒ ඡන්දෙදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද ලක්ෂ 67ක් ගත්තා ඒක රට පුරා වීසුණු ඡන්ද පදනමක් මේ මැතිවරණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 145 දෙනෙක් පත් වෙනවා අපි පක්ෂයක් ඇටියෙට මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න උදව් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියාගෙන ගෝල්ෆේස් අරගල කරුවන් පිළිබඳව ඇති කළාද රිදවීමක් තිබෙනවා කාටද ඕගොල්ලන්ගේ කඳවුරට එහෙනම් ඕගොල්ලෝ සතුටු කරන්න නම් පෙරලා උන්ට රිද්දවන්න ඕන අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහේ ප්‍රජාතන්ත්‍රවාදී එහෙනම් රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද මේ පාර්ලිමේන්තුවේ පුලසුනේ ඉඳලා එතුමා ණය ගන්නකොට අපි විරුද්ධ නොවුනේ ඇයි කියලා අපෙන් අහනවා ඒ මර වැඩක් නේ ඒ ජාත්‍යන්තර ස්වරයෙන් බඳුන් කරවලින් ණය පංගුව 80ක් කරන් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මගේ පාලන කාලයදී ඒ වගේම එතුමා කිව්ව මොකද්ද ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකේත සම්පූර්ණ වැරදි ලංකාවේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලය අනුමත කරපු කැබිනට් තීන්දුව අවලංගු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැම්මා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දාලා තමයි ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා බාධා කරේ එයා විල කියලා තෙල් ටැංකි සංකීර්ණ ගැන මොකද්ද මේ කරේ කියන නිසා එතුමා අවසාන වශයෙන් කියනවා එතුමා මේ ධර්ණ ප්‍රයත්නේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගත දරුවන්ට කියනවා ඒ නිසා අද එතුමා වපුරන බීජ අනාගතේ කවරාකාර විනාශයක් ගෙන දෙයිද කියලා අපිට ඉතා පැහැදිලි අද මේ රට භුක්ති විඳින්න තිබෙන්නේ ඉතිහාසයේ එතුමාලා විසින් වපුරන ලද බීජ දැන් කියනවාම වෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් රාජපක්ෂවරු දැන් රාජපක්ෂවරු මහින්ද රාජපක්ෂ අර අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී බසිල් රාජපක්ෂ මහත්තුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටෙන් එළියට ගියා නාමල් රාජපක්ෂ මගේ අල්ලපු මේකේ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවියහාමුදුරේ මේක මාර්බීතිකාවක් රාජපක්ෂවරු රාජපක්ෂවරු රාජ්‍ය කර දුන්න නැගිල්ලත් රාජපක්ෂවරුට හිණෙන් බය වෙනවා ඇති හැබැයි එකක් මතක තියාගන්න නියෝජ්‍ය කතානායකතුමනි හොන්චිල්ලාවේ පත්‍ර ගියොත් හොන්චිල්ලාව මේ පත්‍ර එනවා අපි එදත් රාජපක්ෂවරුත් එක්ක අපි අදත් රාජපක්ෂවරුත් එක්ක අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක දිනයක් නැහැ වකමානුවක් නැහැ නැවත නැගිටිනවයි කියන එකත් බොහොම වගකීමකින් ඔබතුමාට මතක් කරනවා පෞගිදාස්සලා අපි දැක්ක ජනතාව නැගිටගෙන එනකොට මේ රජයේ මැතිවරු පලා ගියා අගමැති පලා ගියා නමුත් දැන් අපි දකිනවා ආපහු ඇවිල්ලා පප්පෝරි ගහන්න පටන් අරන් තියෙනවා දැන් ජනතාවට අභියෝග කරනවා අපි නැවත ආපහු එනවා කියලා. එතකොට මේ තත්වයට මේ රට පත් කරලා මේ රටේ ජනතාව මෝඩයොන්ට අඳලා ජනතාවගේ ජීවිත විනාශ කරපු මේ රජය නැවතත්
ඔලුස්සගෙන එන එක කනගාටුවට කාරණාව ජනතාව මේ ගැන අවදියෙන් ඉන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අරගල හිටපු තරුණ දූදරුවන්ගෙන් පලියන්න එපා. ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න එපා. පැපොල් කෑවක් කෑවා කියලා කූඩුවේ දානවා. කරුණාකර අවසන් කරන්න. නමවෙනිද අරගලේ පැවතින් නැතු වුණත් මර්ධනේ හමුවේ අරගලේ මර්ධනේ වුණා. නමුත් අරගලේ සංකල්ප ඉවරලා නැහැ. අපි මේ අරගලේට හැමදාම ආශිර්වාද කරනවා. අරගලේ පෙස් සංවිධානයේ වෙන්න ඕනේ. ඒකට පොඩි කාලයක් යාවි. ඒක නිසා හිතන්න එපා අරගලේ ඉවරයි කියලා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. ඇත්තටම ඇමතිතුමා අද රටේ ජනතාවට මේ විදුලි මිල වැඩි කිරීම දරා ගන්න බැරි තත්ත්වයකට අද විහිදලා තිබෙනවා. දැන් ඕකේ පීඩනය වැඩියෙන් මෙන්නේ බිල නිවසට ලැබෙන අවස්ථාවේ. ඔව්. ඒ නිසා අපි දන්නවා දුෂ්කර තත්ත්වයක රටම තියෙන්නේ. නමුත් මේ තත්ත්වය තුළ මේ මිනිස්සුන්ගේ කරපිට පැටවෙන මේ දරිද්‍රතාවය, අසහනය, පීඩනය මේවට යම් විසඳුමක් අවශ්‍යයි. මේ විදුලි බිල වැඩි කිරීම ඇත්ත වශයෙන්ම ජන සමාජයේ පුංචිම මනුස්සයට තමයි වැඩියෙන්ම වැඩිලා තියෙන්නේ. ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රය, සංචාරක ශේෂ්ත්‍රය. ඒ නිසා කරුණා කරලා මේ වැඩි කිරීම පිළිබඳව නැවතත් සලකා බලලා මිනිස්සුන්ට සහනයක් ලබා දෙන ආකාරයට මේ කාර්යය කරන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා. මේ ගරු සභානායකතුමා කලින් යෝජනා වෙලා තිබ්බ අඩු ආදායම් ලාභීන්ට දීමනාවක් දෙන්න කියලා. ඔබතුමා දන්නවනේ කියන්නේ. මේක ගැන පොඩ්ඩක් සලකලා බලන්න. විදුලි බිලේ වැඩිවීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව අපි 29 වෙනි දින දිනක විවාදයක් දීලා තිනවා. ඊට අමතරව දැන්ට රිවයිස් බජට් එක අපි මේ ന്യാයපත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතකොට 30 31 12 බොහෝ දුරට මේ රිවයිස් බජට් එකේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වලට සහන ලබා දීමේ වැඩපිළිවෙලකුත් දැන්ට සාකච්ඡා කරමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් ඔබතුමා අද අවධානයට යොමු කරපු කාරණය විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතී. අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේවන විට බරපතල ඖෂධ හිඟයක් ඇතැයි වාර්තා වනවා. සායන සඳහා පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් මේවන විට රෝහලෙන් නිකුත් නොකරන බව රෝගීන් පවසනවා. මම බෙහෙත් ගන්න දුන්නා. ඒ බෙහෙත් වර්ග දෙකක් මෙහි නැහැ. බෙහෙත් වර්ග පහක් නැහැ. සල්ලිත් නැහැ අතේ බෙහෙත් ගන්න. බොහෝ විට රජයේ රෝහල් වෙත පැමිණෙන්නේ මුදල් වියදම් කර බෙහෙත් ගත නොහැකි දුප්පත් ජනතාවයි. රටේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඔසුසලකින් පවා ඇතැම් බෙහෙත් මිලදී ගැනීමට නොහැකි වූ අයද අපට හමු වුණා. මගේ දුව දැන් සතියක් අයිසුවේකේ ඉන්නේ. ඊයේ මට රෝහලෙන් නැති බෙහෙත් වර්ග චිට්ටයක් ලියලා දුන්නා. ඒකේ බෙහෙත් දෙකක් තිබුණා. ඒ බෙහෙත් දෙකෙන් එක බෙහෙතක මම ගිහිල්ලා ගත්තා. ඒ බෙහෙත තිබුණා. අනිත් බෙහෙත බැලුවා මේ කිසිම ෆාමසියක නැහැ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ජීවිත ආරක්ෂක ඖෂධ පවා මේ වන විට නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ජනතාවගේ ජීවිත මේ වෙනකොට බරපතල තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ජීවිත සුරක්ෂිතතාවයේ බරපතල තර්ජනයකට ලක් වෙලා තියෙන මේ හරහා. මේ කතා කර මට වුණත් මේ වෙලාවේ හෘද ආබාධයක් හැදුනොත් අවශ්‍ය රුධිර පීඩනය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන අයනෝට්‍රොප්ස් මේනකොටවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාරයක් සතුව නැහැ. පවතින ඖෂධ හිඟයේ හමුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය කර්ම සිදු කිරීමට බාධා මතුව ඇති බව සඳහන්. දැඩි සත්කාරයකවල විශාල ඖෂධ හිඟයක් පවතිනවා. ජීවිත ආරක්ෂක ඖෂධවල විශාල හිඟයක් පවතිනවා. එතකොට සැලසුම් කරන ලද ශල්‍ය කර්ම සිදු කරොත් හදිසි ශල්‍ය කර්ම සිදු කිරීමේ නොහැකි තත්ත්වයක් පත් වෙනවා. සුළු ප්‍රමාණවලින් හරි මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන ඖෂධ අපිට ගෙන්වා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඖෂධ ප්‍රවාහන ලෝරි රථවලට මේ වනට ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. නැති ඖෂධවල ලිස්ට් එක දෙනවට වඩා ලේසි තියෙන ඖෂධවල ලිස්ට් එක දෙන එක. ඒ තරමට ඖෂධවල හිඟයක් පවතිනවා. මුළු දිවිනේටම බලපාන විදිහට සමස්ත වශයෙන් ඖෂධ යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. ඒ අඩුව අපේ රෝහලටත් බලපාලා තිනවා. මේ අතර කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ද ප්‍රකාශ කළේ තමන්ටද රෝහලෙන් නියම කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඔසුසල් වලින් මිලදී ගැනීමට සිදුව ඇති බවයි. ඔපිඩියකට ගියත් ඒකට ෆාමසියෙන් ගන්න කියලානේ දෙන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? එකට දෙකක් තුනක් ලාභ තියාගෙන අපිව හුරන් කරනවා. ෆාමසියලත් නැtei කියනවා. සමහර බෙහෙත් ජාති. News First. ජනතාව සමග. අලිමිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන මිනිස් හා වන අලි ජීවිත ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම අද වාර්තා වුණේ ගල්ගමුව සියඹලෑව ප්‍රදේශයේ.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සියඹලෑව ගම්මානය මේ දිනවල අලි තර්ජනයට ලක් වෙලා. ඒ ප්‍රදේශයේ කුඹුරු වලට වන අලි කඩා වැදීම හේතුවෙන් සිය වගාව වන අලින්ගෙන් රැකගන්න ඊයේ පැලට ගියපු සියඹලෑව ගමේ අබේරත්න අද උදේ ගෙදර ආවේ නැහැ. මේ පිළිබඳව නිවසියන් කළ සුවබැලීමේදී අනාවරණ වුණේ කුඹුරට පැමිණි වන අලියෙකු කළ පහර දීමෙන් ඔහුගේ ජීවිතය අහිමි වී ඇති බව. මෙම සිදුවීමෙන් මියගිය 42 අබේරත්න සිව්දරුපියෙක්. එයාගේ මෙයා නොනත්ලෙඩෙක්. එයාට කිසි දෙයක් කරගන්න බෑ. දුප්පත් මම ආනුවෙන් ජීවත් වෙන්නේ. කවුරු කවුරු හරි වෙනවා ළඟ තානයක් දෙන්න මේ දරුවෝ ජීවත් වෙන්න. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ආදරේ නෑන්න පීඩක් වෙන්නේ අක්කරයක් විතර කුඹුර කරලා තියෙන. තනියම තමාරයක් කිපිම කලක් අදාගෙන. ඒ ඔබ දැක්කේ අලි නිසා මිනිසුන් පීඩා විඳින ආකාරය. මේකේ විරුද්ධ පැත්තත් ඒ ආකාරයෙන්මයි. ලෝක අලි සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා. මේ පිළිබඳව නිවුස් ෆස්ට් තබන සටහනක්. මිහිපිට ජීවත් වන දැවැන්ත සතුන් කිහිප දෙනාගෙන් එකෙකු වන්නේ අලියායි. ඔවුන් 1986 සිට අන්තරායට ලක් වූ උප විශේෂයක් ලෙස සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික ආයතනය රතු දත්ත පොතට ඇතුළත් කර ඇති සත්ව විශේෂයක්. වසර දහස් ගණනක් තිස්සේ අප රට තුළ ජාතික මෙන්ම සංස්කෘතික සම්පතක් වන අලියතුන් මේ වන විට 6000කට ආසන්න පිරිසක් ජීවත් වන බව සඳහන්. ජනාවාස ව්‍යාප්තිය හා වන කලාප අඩුවීම හේතුවෙන් අද වන විට මේ වටිනා සම්පත දිනෙන් දින අහිමිවීමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. අප රට තුළ වාර්ෂිකව අලි මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 300ක් පමණ මිය යනවා. මේ අතර වසරකට අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාව 100කට අධිකයි. වන අලි පිළිබඳ මෙරට ප්‍රමුඛ පර්යේෂකයෙකු වන ආචාර්ය පෘථුවිරාජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ අලි මිනිස් ගැටලුවට නිසි විසඳුම් නොයදීම තුළ වන අලි දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවයි. කොළඹ කොටස් වෙළඳපොළ අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළා. දිනේ නිභාවේ සියලු කොටස් මිල දර්ශකාගය ඒකක 321කින් ඉහළ යමින් 3.69 වර්ධනයක් වාර්තා වුණා. SNPSL දර්ශකය ඒකක 143කින් ඉහළ යමින් 4.88 වර්ධනයක් වාර්තා කළා. අද දිනේ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.33ක්. චිරාත් කාලයක් පවතින පුද සිරිත් සුරකිමින් 1712 වැනි වරටත් සෙංකඩගල පැවති මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් නිම වුණා. ඒ ඊට අදාළ සන්නස්පත්‍රය දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයාට පිරිනැමීමෙන් අනතුරුවයි. පෙරහැරට සහභාගී වූ කලාකරුවන් අගයමින් ත්‍යාග සහ සහතික පත්‍ර දහනය සිදු වුණේ ජනාධිපතිවරයා අතින්. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳ සවිස්තර වාර්තාවක් රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. සමගින් අප සමුගන්නවා.